යාලා ශ්‍රී ලංකරනවා ආරාමයක් කරනවා දකින්නකොට TikTok එකේ කරන්න මතකද දන්නේ ගොඩාක් අය බලලා ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබ්බා කැෂුවලි නයිට් එකක් මම අප්ලෝඩ් කරාම මේ දවස්වල අපිට තියෙන අපොයින්ට්මන්ට් එකෙත් එහෙම ඔන් කෝල් නයිට්ස් තියෙනවා හැබැයි ඒක ඇත්තටම ස්ට්‍රෙස්ෆුල් නෑ මට හිතෙන්නේ පොඩි ළමයිත් කින්න හින්දා වෙන්නේ නැති Anyway, I love this appointment. මම බෑග් එක ලෑස්ටික් කරන්න කලින් ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන පීඩ් කිට් එක චුටි කට්ටියගේ ඩෙවලොප්මන්ටල් ඇසස් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මට හිතුණා මේ ලෙවල් කරන කට්ටිය හරි ආසයිනේ ස්ටෙප් ඒ වගේ දේවල් දකින්න බලන්න. ඒ හින්දා ස්ටෙප් කේස් එකේ තියෙන දේවල් පෙන්වන්න මට හිතුණා. ස්ටෙප් එක තියෙනවා පෙන් ටෝච් එකක් ඕන වෙනවා. ඒ වගේම අපි ඩොකියුමන්ට්ස් තියාගන්න ටැබ් එකක් එහෙම නැත්නම් iPad එකක් ඕන වෙනවා. එක දිගේ අරපු වෙලාව මම වෙලාව දැකලා උඩ ගිහිල්ලා මේ දුවගෙන 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 යනවා බස් එකට ලෙඩි රිච්වේ හොස්පිටල් එකට යන්න. ඊට පස්සේ මේ බස් එකක් යනකම් ඉන්නවා හිටගෙන බස් හෝල්ඩ් එකට වෙලා ඒ නතර මම දැක ඇතින් අපේ ෆැකල්ටි එක ඉතින් ඔයාලට පෙන්වන්න හිතුණා අපේ අලුත් බිල්ඩින් එක. මේ තියෙන UCFM tower කියලා. And I came to the Lady Richard Hospital. ඊට පස්සේ කැන්ටින් එකට දුවගෙන 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 යන මොන හරි කන්න ගන්න උදේට පිටර අපකුයි පැණිවලල්ලකුයි බනිස් කිටියකුයි තමයි කෑවේ. මට විශ්වාස කරන්නත් බෑ මම මේක රෙකෝඩ් කරා කියලා මෙහෙම කනවා මම රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලවත් මෙහෙම රෙකෝඩ් කරන්න හරිම බයයි. මම පුදුම වෙලාවක කැමරක දිහා මේක හින්දා තමයි බලාගෙන ඉන්නේ. I'm not used it. මේ වලට පේනවනේ පොඩි ප්ලේ ඇරිය එකක් තියෙනවා. හැම වෝඩ් එකකටම කියන වෝඩ්ස් කීප් එකට පොදුවේ හරි මෙන්න මේ විදිහට චුටි ප්ලේ ඇරිය එකක් තියෙනවා චුටි කට්ටියට සෙල්ලම් කරන්න. ඒක හරි ලස්සන වැඩක් මට නම් හිතෙන්නේ. අපිට ක්ලිනිකල් ගියාම චුටි කට්ටියේ යසනීප ගැන හිස්ටරිස් ගන්න යාලා එක්සමින් කරන වගේ දේවල් තියෙනවා. ඊළඟට මේ වගේ ක්ලාසස් ගන්නවා අපේ කන්සල්ටන්ට්ස් එහෙම නැත්නම් අනිත් ඩොක්ටර්ස්ලා. ටීචර්ස්ලා වගේම උගන්වන එක ඇත්තටම යාලා ගගකීමක් නෙමෙයි වුණාට අපි වෙනුවෙන් පුදුම විදියට මහන්සි වෙලා අපිව හොඳ ඩොක්ටර්ස්ලා කරන්නේ වෙන මහන්සියට we are so grateful. චුටි කට්ටියකින් කොට මංකියවන ෂෝ කියලා. මම මතක හිටියට අපි කොහොම කට්ටිය එකතු වෙලා පොඩි ඩිස්කෂන් එකක් තමයි මේ දදා හිටියේ. ඊට පස්සේ අම උංගල්ට කිව්වේ ප්ලේ ඇරියාස් තියෙනවා කියලා එක එක වෝඩ් එක වලට. මේ වෙන වෝඩ් එක ප්ලේ ඇරියා එක. අපි දැන් යනවා ක්ලිනිකල් සිවට වෙලා 12ට ෆැකල්ටි එකට. ඊට කලින් කැන්ටින් එකකින් කාලා තමයි යන්නේ. එහෙම පේනවනේ අපේ හෙල්දි ලන්ච් එක. කාලේ යන ගමන් ලේඩිස් එකට කියා චුටි අයට මොනවා හරි දන්න. ලිටිය සනීප වුණාට අමතරව මොනවා හරි අලස චුටි දෙයක් හම්බුනා මැල හරිම සතුට වෙනවානේ. මේ නම් මගේ පේන්ට් කරන්න අසපපෙක්ට බඩු ගන්න තමයි ගොඩ කාලයක් තිස්සේ ඉන්නවා. හලුවිනි ඉතින් මම තැකි ගන්න අපලාවේ දැක්කා මගේ තව යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. ඇතැල චුටි අයට චුටි චුටි තැකි වගේක් ගන්න. තැක් ගරන් කිව්ව බබා පස්සේ දවසේ ගොඩක් චිත්‍රන්තල තිබ්බ ලස්සන ඉතින් මට හරි සතුටුයි. තව කියන්නේ අපේ පරණ ෆැකල්ටි එකේ තමයි මේ දවස්වල අපිට ලෙක්චර්ස් තියෙන්නේ. ලෙක්චර්ස් වල තමයි මේ යන්නේ දුගෙන දුගෙන. මේ තියෙන අපේ ෆැකල්ටි එක ලෙක්චර් හෝල් එකට මගේ යාළුවත් එක්ක ඊට පස්සේ මම ගියා. අපිට මේ දවස්වල ලෙක්චර්ස් වලට තියෙන රීප්‍රොඩක්ටිව් මොඩියුල් එක එක සාමාන්‍යයෙන් ටිකක් අමාරු මොඩියුල් එකක් විදිහට තමයි සලකන්නේ. එක්සෑම්ස් වලදී ටිකක් අමාරු මොඩියුල් එකක් විදිහට තමයි අපේ ෆැකල්ටි එකේ මේක ටිකක් තියෙන්නේ. ඊට පස්සේ මම ඉඳ ගන්න තැනක් බලවා තමයි ඉන්නේ. ඔක්කොම හොල සීට්ස් ඔක්කියුපයිඩ්. මට මතක විදියට එදා ලෙක්චර්ස් ඉවර වුණා 4ට විතර. ඊට පස්සේ මම ආය යනවා හොස්පිටල් එකට රිච්වේ එකට. මට පොඩි වැඩක් තිබ්බා තව ඉවර කරගන්න. ආයවා ආයනෝ පොට් එකට. ඊට පස්සේ මගේ අද දවසේ තිබ්බ වැඩ ටික ඔක්කොම ඉවර කරා. ඊට පස්සේ මට හිතෙනවා මේ ලස්සන වෝල්ස් ටික ඔයගලන්ට පෙන්වන්න මේ හැම වෝඩ් එකකම මෙහෙම හරිම ලස්සනට ළමයින්ට ආසි හිතෙන විදියට පේන්ට් කළා තමයි තියෙන්නේ මේ නම් ස්ටිකර් එක. එයාලගේ ලෙඩ විතරක් හොඳ කරනවා නෙමෙයි එයාලගේ මානසික සතුට වෙනුවෙන් ඩොක්ටර්ස්ලා කරන හරිම පුංචි පුංචි දේවල් දැක්කම හරිම ආස හිතෙනවා. ඊට පස්සේ ඉවර වෙලා මම මේ කෑම එකක් අරගත්ත රෑට ඊට පස්සේ ඉතින් ගියා බෝඩිමට. අද නම් චුට්ටයි මහන්සි. ඊට පස්සේ මම මගේ යාළුවයි කැම කෑවා. ඊට පස්සේ මට ගොන්ට් පොඩ්ඩක් පෙන්වන්න හිතුණා බෝඩිම. එක් වාස් කරපු දවසක පෙන්වන්න ළමයි. අද මම මෙතන තමයි වැඩ කරේ. මගේ කාමරේ හැබැයි වෙනතට ස්ටඩි ඒරියා එකේ තමයි පාඩම් කරන්නේ. ඊට පස්සේ මගේ ඊතර කට්ටියට කෝල්ස් අරගෙන චුට්ටක් සෝෂල් මීඩියාත් ඉඳලා වැඩ කරලා හෙට දවසටත් ලෑස්ති වෙලා ඊට පස්සේ නිදාගන්න තමයි හදන්නේ. Hope you guys enjoyed this video. Okay, last one. Now, maybe I get a video. So, please do subscribe. Love you all. Bye.